අපි හැමෝම ගොදුරු සමහර විට ඔබ ගොදුරු වුණ කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් දැනටමත් ගොදුරු වෙමින් පවතින කෙනෙක් වෙන්න පුළුවන් අපි මේ ජීවත් වෙන නවීන තාක්ෂණික ලෝකය තුළ අපි හැමෝම ගොදුරු මොකක් හරි හේතුවක් නිසා ගත වෙන හැම තප්පරයක් පාසාම කවුරු හරි කෙනෙක් විශේෂයෙන් කාන්තාවන් මේ සයිබර් ලෝකයේ ගොදුරු වෙමින් පවතිනවා මෑත කාලයේදී අපිට නිතර අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි නිර්වත් හෝ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලයට මුදා හරිනවා කියලා තර්ජනය කරලා විවිධ අපහසුතාවයන්ට ලක් කිරීම. බොහෝ වෙලාවට මේ වගේ තර්ජනය කිරීම වලට ලක්වන වැඩිහිටියෙකු වේවා දරුවෙකු වේවා ඔවුන් තවත් පාර්ශවයකට තමන් මේ වගේ අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා කියලා කියන්න පෙළඹෙන්නේ නැහැ. මොකද තර්ජනය කරන පාර්ශවයේ දිගින් දිගටම කියා සිටිනවා. මේ සම්බන්ධයෙන් තවත් පාර්ශවයකට ප්‍රකාශ කර සිටියොත් තත්ත්වය තවත් බරපතල වෙනවා කියලා. නමුත් කිසිම කෙනෙක් නීති ඉදිරියට යෑමට බය විය යුතු නැහැ. එයින් තත්ත්වය මගහරවා ගැනීමටත් තත්ත්වය බාල කර ගැනීමටත් හැකියාව තියෙනවා. කවුරු හරි දරුවෙක් කාන්තාවක් මේ වගේ තර්ජනය කිරීම වලට ලක් වෙලා ඉන්නවා නම් මුලින්ම කරන්න ඕන වැඩිහිටියෙකුට ඒ බව කියන්න ඕන. එහෙමත් නැත්නම් තමන් නිසියාකාරයෙන් තේරුම් ගත හැකි පුද්ගලයෙකුට තමා මේ වගේ තර්ජනය කිරීම වලට ලක් වෙලා ඉන්නවා කියලා ප්‍රකාශ කරන්න ඕන. ඊට පස්සේ අවශ්‍ය නම් පළපුරුදු නීතිඥවරයෙකු හම්බ වෙලා උපදෙස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙමත් නැත්නම් කාට හරි පුළුවන් තමන්ගේ ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා තමා මෙන්න මේ පුද්ගලයාගෙන් මේ වගේ තර්ජනය කිරීම වල ලක් වෙමින් ඉන්නවා කියලා පැමිණිල්ලක් කරන්නට. නමුත් ඒකින් සෑහීමකටපත් වීමට අපිට හැකියාවක් නැහැ. යම්කිසි කෙනෙකුට පුළුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටලා තියෙන සයිබර් අපරාධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට. පැමිණිල්ලක් ඉදිරිපත් කරාට පස්සේ සයිබර් අපරාධ පරීක්ෂණ ඒකකයේ විසින් අදාළ සැකකරුව අත්අඩංගුවට අරගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කරනු ලබනවා. යම්කිසි කෙනෙක් පොලිසියට යන්නත් අකමැති නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් යන්න අකමැති නම් තමා හා කාන්තාවන්ට සිදුවන අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ඒකට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටලා තියෙන ශාලා පරිසරයේ පිහිටලා තියෙන සර්ට් ආයතනයට ගිහිල්ලා තමන්ගේ පැමිණිල්ල සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. මේ වගේ තත්ත්වයකට මුහුණ දුන්නහම අපේ නීතියෙන් ගන්න පුළුවන් පිළිසරණයන් මොනවද කියලා අපි සාකච්ඡා කරලා බලමු. විශේෂයෙන්ම අපේ දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තියේ සිට 288 වගන්තිය දක්වා වගන්තිවල මෙම වරදවල් සහ ඊට අදාළ දඬුවම් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි පරිගණක අපරාධ පනත මගින් මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වලා තියෙනවා. විශේෂයෙන් වයස අවුරුදු 18ට අඩු දරුවෙකු මේ වගේ තර්ජනය කිරීම වලට ලක්ුණොත් මේ වගේ ගොදුරක් බවට පත් වුණොත් එම ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම නැතිනම් බෙදා හැරීම වගේ වැරදි වලට දැඩි දඬුවම් පමුණුවලා තියෙනවා. ඇත්තටම තමන්ගේ ජංගම දුරකථනයේ හෝ පරිගණකයේ නිර්වත් ඡායාරූපයක් තබා ගැනීම වැරද්දක් නෙමෙයි. නමුත් 1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශ පනතට අනුව යම් යම් සීමා කිරීම කරලා තියෙනවා. සැබෑ ප්‍රේම සම්බන්ධතාවයකදී වේවා මේ වගේ කරදරයක් හිරිහැරයක් කිරීමේ අරමුණින්ම ඇති කරගන්නා ලද ප්‍රේම සම්බන්ධතාවයකදී වේවා පෙම්වතාගේ ඉල්ලීම මත පෙම්වතී විසින් නිරුවත් ඡායාරූප හොමාරු කරගෙන තියෙන පුළුවන්. ඉතින් පසුකාලීනව ඇතිවුණු තත්ත්වයක් මත එම ප්‍රේම සම්බන්ධතාවය නැවතුන වෙලාවක බොහෝ වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙනවා පෙම්වතා තර්ජනය කරනවා මගේ ළඟ ඔයාගේ පේන නිරුවත් ඡායාරූප තියෙනවා මම ඒව අන්තර්ජාලයට මුදා හරින්න ලෑස්ති මම අන්තර්ජාලයට මුදා හරින්නේ නැහැ මට මෙන්න මේ වගේ මුදලක් ලබා දෙනවා නම් කියලා. ඒ කියන්නේ කප්පම් ඉල්ලා සිටිනවා. ඒ වගේ අවස්ථාවක
ලංකා දඬ නීති සංග්‍රහයේ 363 බී වගන්තිය යටතේ මවර්තකරට දඬුවම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි පරිගණක අපරාධ පනත යටතේ නිර්වචන ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම විකිණීමට අමතරව යම්කිසි කාන්තාවකගේ මුහුණ වෙනත් නිර්වචන ශරීරයකට බද්ධ කරලා ඡායාරූප සකස් කිරීමත් මේ පනත යටතේ ඉතාමත් දඬුවම් වැඩි දඬුවම් ලැබිය යුතු වරදක් වෙනවා. ඒ අවස්ථාවකදී අදාළ චෝදිතයාගේ පරිගණකයෙන් හෝ ජංගම දුරකථනයෙන් මෙවැනි ආකාරයේ ඡායාරූප සකස් කළා තියෙනවද කියලා අධිකරණය විසින් සැලකිල්ලට භාජනය කරනු ලබනවා. බොහෝ වෙලාවට අද වෙනකොට දරුවෝ අධ්‍යාපනයට නැත්නම් විනෝදාස්වාදයේ සඳහා පරිගණකය නැත්නම් ජංගම දුරකථනයට යොමු වෙලා තියෙන ප්‍රමාණය ඉතාමත් වැඩි. ඉතින් මේ වගේ වාතාවරණයකදී මේ වගේ අපරාධ කරුවන්ට කුඩා දරුවන් කාන්තාවන් මේ වගේ අපරාධ වලට ගොදුරු කරගැනීමේ හැකියාව ඉතාමත් ඉහළයි. අනිත් එක තමයි දරුවෝ මේ වගේ පරිගණක වලට ජංගම දුරකථන වලට වැඩි වැඩියෙන් ඇබ්බැහි වෙලා ඉන්නකොට ඔවුන්ගේ මනසටත් එය දැඩි පීඩාකාරී තත්වයක් ගෙන දෙනවා. දරුවෝ දෙමෝපියන්ටත් බිරිඳ සැමියටත් මේ වගේ පීඩාවකට පත් වෙනවා කියලා කියන්නේ මැලිකමක් දක්වනවා පියක් දක්වනවා. ඒකට හේතුව තමයි ඔවුන් අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැතිකම වෙන්න පුළුවන්. තමා ගැන තමන් මේ කියන දේ ඔවුන් කොහොම විශ්වාස කරයිද කියන සැකය ඔවුන්ගේ ඔවුන්ට දැඩිව බලපානවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ කාන්තාවෝ දරුවෝ සියදි විනාසා ගන්නවා. හැබැයි සියදි විනාසා ගන්න එක මේකට එකම විසඳුම වෙන්නේ නැහැ. වැඩිහිටියෝ විදිහට හැම වෙලේම උත්සාහ කරන්න දරුවන්ට ඇහුම්කන් දෙන්න. දරුවොත් එක්ක ඉන්න. තමන් දරුවන්ට ඇහුම්කන් දෙනවා කියලා ඔවුන්ට හැම වෙලේම ඇඟ වෙන්නට ඉඩ අරින්න. දරුවෙක් සමාජයෙන් ඈත් වෙලා හුදකලාව ඉන්න උත්සාහ කරනවා නම් දිගින් දිගටම මෙහෙම ඉන්නවා නම් එහෙම ඉන්නේ ඇයි කියලා හොයලා බලන්න. විශේෂයෙන් තරුණ දූ දරුවෝ ඉන්නවා නම් ඔවුන් එක්ක ඔබ දෙමෝපියෝ විදිහට ඔවුන් සමග යහළුවන් වගේ ආශ්‍රය කරන්න. ඔවුන්ට අහුම්කන් දෙන බව ඔවුන්ට වඩා වඩා දැනෙන්නට සලස්වන්න. ඒක ඔවුන්ට මහත් රුකුලක් වේ. වරදකරුට දඬුවම් දෙනවට අමතරව ඔහුටත් ඔබේ සංවේදීතාවය අවශ්‍ය වෙලා තියෙන්න පුළුවන්. ඔහු මේ වරද සිදු කරන්නටත් ඔහුටත් අරමුණක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඔහුට මානසික ආබාධයක් තියෙන්නත් පුළුවන්. අපට පුළුවන් නම් වරදකරුත් මේ තත්ත්වයෙන් මුදවා ගන්නට කටයුතු කරන්නට සමාජීය මිට වඩා යහපත් තැනක් තියෙනවා.